කටලෝ දහමින් කම්පා නොවීමේ ගුණය ගැන අප කතා කරමින් සිටින අපේ ගෞරවනීය ස්වාමින් වහන්සේ ඔව් අසන්ත මහත්තයා මේ අර මම මුලින් මේ සාකච්ඡාව ආරම්භ කරමින් මමත්වය මම එන්නේ අපි මහාචාර්යතුමත් එක්ක මතක් කළා ඔව් ගැන මට මතක් වුණා පොඩි සිදුවීමක් මේ අපි දෙනමක් දවසක් නුවර අස්ගිරි විහාරේ ඉන්න අපි හඳුන්වනවා අපි දෙන්න මේ නමුල් පැත්තේ පන්සලකට ගියා සාසනික කටයුතුකට යනකොට එතන ලොකු භාවනා පන්තියක් වයසක හාමුදුරු කෙනෙක් භාවනා වාක්‍ය කියනවා ඉන්න සෙනග ඔක්කොම ඒවා කියවන වාක්‍ය කියනවා මගේ නොවේ කියලා උගන්වන්නේ අනත්ත සංඥා මගේ නෙවේ කියලා ඇස මගේ නොවේ ඉතින් අර සෙනගත් කියනවා ඇස මගේ නොවේ හිතනවාද කියලා ප්‍රශ්නයක් තියෙනවා මේගොල්ලෝ කන මගේ නොවේ කියලා බිත්තියක් උඩ ටිකක් මහත පර්ස් එකක් තිබුණා මුදල් පසුම්බිය ඒ රාමඳුර මගේ මට කිව්වා අපි අර පර්ස් එක කාට හරි කියලා පර්ස් එක අල්ලන්න පර්ස් එක ඔක්කොම මගේ නෙවෙයි පර්ස් එක මගේ පර්ස් එක මගේ නොවේ කියන්නේ ඔක්කොම මගේ නොවේ කියලා ඒක ඉතින් මිනිස් ස්වභාවය ඉතින් මේ අර කිව්වට මේක අපේ මේ ජයරෝහණ මහත්තයා මතක් කළා වගේ මේ මේක හිතන්නේ නැහැ හිතන්නේ නැහැ මගේ නොවේ පුත්තම් mate ධනම් mate ඉතින් බාලෝ කියන්නේ බණපොතේ කියන්නේ දරුවෝ ඉන්නවා දීපල තියනවා කියලා හුඟක් හිතට ගන්න මොඩ මිනිස්සු අපි දැන් අපේ පන්සල් වලට වැඩි හිටියෝනේ හරියට නේද අමාරු වැඩි හිටියෝ එක අතකින් අපිටත් කරදරයක් අසනීපේ වයසට යනකොට අසනීප තියනවානේ කියන්න පටන් ගත්තාම එයාගේ හිතේ වෙන කාටවත් මේ අසනීප නැහැ කියලා තමන් කේන්ද්‍ර කරගෙන තමන්ට තියෙන අසනීප හුඟක් වෙලා කියනවා ඒ විහිත් ගත්ත දැන් කියනවා තියෙන අමාරු ඉතින් මේ වයසට ගියම කාටවත් ඒ අමාරු තියෙනවා හරි අනිත් අය කරදරයක් වෙන තරමට කියනවා ඉතින් එහෙම තමන් මුල් කරගෙන හිතන එක උඩ තමා මේ අටව දහමින් කම්පා වෙන්නේ මමත්වේ පාද කරගෙන ඉතින් මේ අර ඔක්කොම මගේ නොවේ කිව්වට පර්ස් එක මගේ නොවේ කියන්නේ නැනේ ඒ කවුරු හරි ගන්න හදුවොත් ඕක මගේ උඹට අයිති නෑ ඕක මගේ කියලා එනවා ඉස්සරහට ලොකු රණ්ඩුවක් ඇති වෙනවා ස්වභාව ධර්මයේ මිනිස් කැමති නැද්ද දැන් උපදිනවා ලෙඩ වෙනවා මහලු වෙනවා මැරෙනවා කියලා ස්වභාව ධර්මයේනේ ඈ මොකද කවුරුවත් නිපදවන දෙයක් ඈ ආණ්ඩුවේ බෙදෙන දෙයක් ඈ ලෙඩ වෙන මහලු වෙන මැරෙන එක ඉතින් මේක ස්වභාව ධර්මයක් ඒ මිනිස්සු කැමති ස්වභාව ධර්මයක ස්වභාව ධර්මයක කැමති නැහැ ජීවිතයේ මේ අටලෝ ධම්ම ස්වභාව ධර්මයක් ස්වභාව ධර්මයෙන් සතුටු වෙන්නේ නැහැ ඒ ඒ ඒ කම්පණය වෙනවා ඉතින් ඒකට ප්‍රතිචාර දක්වන්නේ අනිසි විදියට ස්වභාව ධර්මයේ යථාර්ථයට දැන් ඔය සෙන් කතාවක් ඉස්සෙල්ලා කිව්වා මටත් මතක් වුණා සෙන් කතාවක් සෙන් බෞද්ධ කතා ඒවා මේ සෙන් කියන්නේ ජපන් මේ බෞද්ධ සම්ප්‍රදායක් ඉතින් සෙන් භාවනාව බොහොම හොඳට තියෙන බෞද්ධ සම්ප්‍රදායක් එක මිනිසෙක් අද වයසේ තාත්ත කෙනෙක් යාට දරුවෝත් ඉන්නවා එයාගේ තාත්තත් ඉන්නවා එයාගේ අම්මත් ඉන්නවා එයාට දැන් වයසයි හුඟ එයාගේ අම්මගේ අම්මා තාත්තත් ඉන්නවා. ඉතින් ඒගොල්ලෝ හුඟක් වයසයි. දවසක් සෙන් පන්සලකට ඇවිල්ලා ලොකු හාමුදුරුවෝ මොන ගෑවුණා. මොන ගෑවිලා කිව්වා අද මේ මගේ උපන්දිනය මට මේ සුබ වගන්තියක් ලියලා දෙන්න කියලා. අද මේ හොඳ දවසක් මට සතුටු වෙන්න පුළුවන් වගන්තිය. मेहन रोटी का कल्पना कर ला खड़दास करतुटे दून अरे मनुष्य अरे लिखे हुआ इसे लाने सिया मेरे आची मेरे मे मामा रेंदा मेरे ओब मेरे
මේ සුබ වගන්ති ඔබේ දරුවා මැරේ මොකද්ද හාඳුරන්නේ මේ ඔක්කොම මැරෙනවා කියලා මේක දෙන්නේ මේක මට සතුට වෙනවා සුබ නැන් මයි සරෝමලි වැදින සීයා මැරේ ඉස්සෙල්ලම වයසක මං කියලා නැ පුතා මැරෙන්න කියලා පුතා මැරෙන්න කියලා පුතා පොඩි එකා තව කාලයක් ඉන්න ඕන අනිවාසනාවයි අර වයසක මනුස්සය මැරෙන්න බෑ ඉතින් නේ ඒක මම මේ ස්වභාව ධර්මයේ කිව්වේ ඉස්සෙල්ලම වයසක වැඩි මේක නම් මැරෙනවා ඊළඟට ආච්චිට වයසයි එයා මැරෙනවා එහෙම එහෙම වත් වෙනව නම් හොඳයි නේද එහෙම නෙවෙන්න ඕනේ අපි බලාපොරොත්තු වෙන දේ ඉතින් මේ ස්වභාව ධර්මයේ ඒක තමයි මුගක්ම එහෙම එහෙම වෙන්නේ නැහැ සමහර විට ස්වභාව ධර්මයේ අපාට වැඩි හිටියෝ ඉඳද්දී දූපුතුන් මිය දෙන්න පුළුවන් ඒක ලෝකේ හැටි ඉතින් මේ ජීවිතේ හැටි සංසාරේ හැටි ඉතින් මේ ස්වභාව ධර්මයේ මිනිස්සු කැමති නැහැ දැන් මැරෙනවා කියන එක මේ දුකක් නේ ඉතින් සැපත ජීවිතේට තමයි කැමති මරණයට කැමති නැහැ ආ මහාචාර්යතුමා කියවා අමරිතුකාම නොමැරෙන්න කැමති අර මැරේ කියන යෙදුමට කැමති නැහැ ඉතින් මේ හඳු කියලා දුන්නා මේක ඉතාමත් සුභවගන්තියක් හරිම ප්‍රීතිමත් දෙයක් දැන් මන් දරුවා මැරේ කියලා ඉස්සෙල්ලාම ලියුවා නම් මේක සුභ වාක්‍යයක් නෙවෙයි නෙවෙයි කියලා හිතන්න පුළුවන් මේ මං කිව්වේ මේක වෙන්න ඕන විදිහට මම මේ අනුපිළිවෙලට ලිව්වේ ඉහළ ඉඳලා පහළට කියලා ඉතින් ඒ වගේ ස්වභාව ධර්මය නිතරම අපිට උගන්වන ඉතා වැදගත් පාඩමක් තමයි අටලෝ දහමෙන් අටලෝ දහම අටලෝ දහම ගැන කම්පා නොවේ මේකට පුළු එදත් අපි සාකච්ඡා කරා බුද්ධියෙන් පුද්ගලික ඇත්තටම වැඩෙන්න ඕන මානසික වශයෙන් වැඩෙන්න ඕන අටලෝ දහමෙන් කම්පා නොවී ඉන්න ඒ කියන්නේ ලාභයක් ලැබුණා කියලා කුල්මත් නොවී ඈ කුල්මත් නොවී බණපතිය කියන යොබ්බනමද මත්තෝ අභික්ක අසුතව පුතුජනෝ කායේන වාචාය මනස දුච්චරෙන්දන් කියලා තියෙනවා. යෞවනයෙන් තරුණකමින් මත් වෙනවා. ඈ මං ඊලන්දාරියා. මං තරුණයා. මං යෞවනය කියලා. ඉතින් මොකද වෙන්නේ? ඒකෙන් මත් වෙලා උමතු වෙලා කුල් මත් වෙලා තරුණිය ලැබිලා කායින වාචාය මනස දුචරිතාන් තියන හිතින් කයින් මනසෙන් දුසිරිත කරනවා කියන පාර වරද්ද ගන්නවා ඈ හැබැයි ඉතින් වැඩි හිතයක් කියලා දෙනවා ජීවිත මත මත්වවා මොකද තරුණයන්ට අසාධාරණයක් කරන්න නැත්නම් ඔය අමාර මහ මිනිසුත් මං වැඩි හිටියා කියලා ඒක හිතට අරගෙන අරයා මං තරුණයා කියලා හිතේට අරගෙන මෙයා මං වැඩි හිටියා කියලා හිතට අරගෙන මොකක් දැඩිව මහ මෙරක් වගේ අරගෙන අර ඇට්ලස් ලෝකෙ උසගෙන ඉන්නවා වගේ ඈ මං වයසක මිනිහා මට අද්දැකීම් වැඩි කජුකිරි කොල්ල උඹලට මොනවද තේරෙන්නේ අපින් බම් මෙව්වා දන්නේ කියලා ඒක ඊට වඩා භයානකයි. ඒකට අපේ ගමේ කියන්නේ නාකේ නාකේ විසේ කියලා. ඒක සමහරුන්ට තියෙනවා. ඉතින් මේ කොයි දෙකින්වත් මත් වෙන්න උවතු වෙන්න හොඳ නැහැ. ඒ මොන ලාභයකින්වත් මොන මේ ප්‍රශංසාවකින්වත් මොන සපතකින්වත් ඉතින් බුද්ධාගම කියන්නේ ඒකයි. ආරෝග්‍යම තමත්වා වික්‍රාස්තු බන් බුදුබණ නැසු නුගත ඇත්තා. ඉතින් මේ නිරෝගී කමනෙත් මත් වෙනවා බොහෝ කාලයක් නිරෝගීව ඉන්නකොට රෝගීන්ට අවමං කරනවා අටුවා කියන රෝගීන්ට අවමං කරනවා ඉතින් මෙහෙම මේවා මේ සමතුලිත කරගන්න සමබර කරගන්න ජීවිතේ කෙනෙකුට පුළු දැක්මක් ඕන හැම පැත්තක්ම බලන්න ඕන ඒකංග දසී වුණාම තමයි මේ ප්‍රශ්න හොග එක පැත්තකින් බැලුවම තමන්ගේ පැත්තෙන් විතරක් බලන්නේ මේ අටලොන් හැමෙන් කම්පා වෙන්නේ තමගේ පැත්තෙන් විතර අනුන්ටත් ඉතින් මේ වෙනවා මොමෙතෙන් ලාභ පැත්තෙන් විතරක් බලන්නේ ඒක අලාභ පැත්තෙන් විතරක් බලන්නේ මේ කම්පන ඇති වෙන්නේ දෙපැත්තම සමබරව බැලුවා නම් මේ බොහෝ පැති වලින් බැලුවා නම් මේක වෙන්නේ නැහැ දැන් බුද්ධාගමේ බොහෝ ප්‍රසිද්ධ ඉගැන්වීමක් නියාම ධර්ම වැඩි දෙනෙක් දන්නවා එතන කියන්නේ ඉතින් මේ අපට දුක සැප ලැබෙන්නේ කෙසේද මේ අටලොස් දහමේ සාරය දුක සැප ලැබෙන්නේ කෙසේද බුද්ධ ධර්මයේ පැති ගොඩකින් බැලුවනේ උතුණියාම ඔය මේ දේශගුණේ හැටියට දුක සැප ලැබෙනවා ඈ දුක හෝ සැප ලැබෙන්න පුළුවන් දේශගුණේ හැටියට ඉතින් අපි කොච්චර පින් කරලා තිබුණත් ඉතින් ඉවරයක් නැතුව වහිනවනම් රෙඩ දුක හැදෙනවා ඉවරයක් නැතුව වහිනවනම් අපේ ගෝවිතන්පත් කරපුවා විනාශ වෙන්න පුළුවන් පමණ ගඟ උතුරලා ගඟ උතුර වෙලා ඉතින් මේ ඒක උතුණියා බීජ නියම ඉතින් මේ පින් කෙරුවත් දැන්
වැට දෙපැත්තේ ගස් දෙකක් තියෙනවා කියමුකෝ දෙකම අඹ ගස් එකක නැසෑහෙන්න ගෙඩි තියෙනවා අනික නෑ පිම්බවනෝ නෙවෙයි ඒ බීජනියා මේක තමයි බීජනියා මේක තමයි ඉතින් මේ අවශ්‍ය සාධක තියෙනවා නම් ඇට පැලවි සවස ගෙඩි හැදේ ගස්වල ඉතින් අවශ්‍ය සාධක නැත්තම් ගෙඩි හැදෙන්න ඇට පැලවෙන්න ඒව වෙන්නේ නෑ ඉතින් චීතනියාම හිත සමහරුගේ කොච්චර මේ පාංගෙඩි දෙක තුනක් කෑවත් බඩ පිරෙන්නේ නැති බඩ පිරිලා හිත පිරිලා නෑ තව හොදිනක්ද කියලා තහනා ඉන්නවා ඉතින් මේ බඩ පිරිලා තියන හිත පිරිලා නෑ ඒ චීතනියා මේ දේ මොන කරන්නේ ඉතින් එහෙම එහෙම කියා බලනකොට මේ නොඑක් පැතිවලින් බලලා දැන් උතුණියාම කියනකොට දේශගුණ විද්‍යාත්මක නියමයන් ඇසුරෙන් අපට දුක සැප ලැබෙනවා කියලා උතුණියාම බීජ නියාම කියන උද්භිද විද්‍යාත්මක නියමයන් අනුව දුක සැප ලැබෙනවා කියන එක බීජ නියාම චිත්ත නියාම මනෝවිද්‍යාත්මක යුක්තියෙන් අනුව අපට දුක සැප ලැබෙන හැටි එතකොට ධම්ම නියාම ස්වභාව ධර්මය අනුව අපට දුක සැප ලැබෙන හැටි ධම්ම නියාම ඉතින් අන්තිමේදී කියන කම්ම නියාම එක පැත්තකින් බැලුවේ නැහනේ පැති පහකින් බැලුවා අපට දුක හෝ සැප ලැබෙන පැති පහකින් බැලුවා නියාම ධර්ම පහේ අන්න එහෙම විවිධ පැති වලින් ජීවිතේ දිහා ලෝකෙ දිහා බලන හිතන කෙනෙකුට හිතේ මේ 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 ඕන දෙයක් දරා ගන්න පුළුවන් ඈ එයාගේ පැසුණු බවින් දා බොහෝ දේවල් දරා ගන්න හැකි ඉතින් ඒක අවශ්‍යයි කෙනෙකුට එක් පැත්තකින් විතරක් තමන්ගේ පැත්තෙන් විතරක් බලලා තමන්ට වෙච්ච මේ වාසිය හෝ අවාසිය දිහා විතරක් බලලා ඒ ගැන විතරක් හිතන කෙනාට මේ දරා ගන්න බෑ මේ අටලෝ දහම. ඉතින් ඒක ඇත්තටම ලෝකේ බොහෝ විට සිද්ධ වෙන්නේ. ඉතින් බුද්ධ ධර්මයේ කියන්නේ නේතං මම නේසෝ මාසේ නේසෝ මේ අත්තා කියලා හිතන්න. මගේ නොවේ කියලා. ඈ කියන්න විතරක් නෙවෙයි සැබවින්ම හිතන්න. මේ මගේ ආත්මය නොවේ මේ මම නොවේ මේ කියලා. ඒක ඉතින් අසුභවාදයක් නෙවෙයි. යථාර්ථය ඒක තමයි. සුභවාදයකුත් නෙවෙයි ඒක ඇත්තටම. ඒක යථාර්ථය ඇත්ත. ඇත්ත ඒක. මගේ කියලා දැන් ලෝකේ නැහැ ඉතින් බලුවා. ඒක තමයි නියම දාර්ශනික ඇත්ත. බුද්ධ ධර්මයේ උගන්නන. මගේ මම මේ කියලා අපි හිතුවට කතා කරුවට එහෙම දෙයක් නැහැ. මේ මේ අත්ත පුත්තන් මති ධරම් මති ඉති බාලෝ විහඤති. ඈ තමන්ට තමන්වත් නැහැ. කුතෝ පුත්තා කුතෝ ධනං. ඔහෙන්ද ඉතින් තමන්ට තමන්ගේ ඇත් දෙකවත් තමන්ට ඕන විදිහට තියාගන්න බැරි කොට තමන්ගේ කන් දෙකවත් තමන්ට ඕන විදිහට තියාගන්න බැරි කොට ඉතින් ඒ නිසා අටලෝ දහමින් නොසැලී ජීවිතේට මොන දොන තරමට තමයි ජීවිතය සාර්ථක වෙන්න කියන්නේ නැත්තම් කායික මානසික දෙකෙන්ම කෙනෙක් රෝගියෙක් වෙන්න පුළුවන් මේ වකවානුවේ ඉතින් ලෝකෙට මේක හොඳ පාඩමක් මේ වසංගත රෝගයක් පැතිරිලා යන කාලේ ඒ අපේ හොඳ නේද පැදුර හිටියාම වැටෙන්න තැනක් නැහැ කියලා කීමනක් අපි අතර තියෙනවා. ඉතින් ඇත්තනේ පැදුර ඉඳාගත්තර වැටෙන්න දෙයක් නැහැ. හැබැයි ඒකෙන් අදහස් වෙන්නේ හැමදාම පැදුරේ ඉන්න ඕනයි කියන එකද? ඇඳ ඕනේ නැද්ද? ඇඳේ තින්න ඕනේ හැබැයි බිම වැටෙන්න පුළුවන් කියන අදහසින් හිතුව ඇඳේ හිටියාම ප්‍රශ්නයක් නැහැ. පරිස්සමට ඉන්න පුළුවන්. බිම වැටෙන්නත් පුළුවන් කියලා අවබෝධයෙන්. අවබෝධයෙන් ඉන්න ඕනේ හැමදාම පැදුරේ ඉන්න ඕනයි කියන එකක් නෑ. හැබැයි පැදුර හොඳයි. මේ ශරීරයටත් හොඳයි කියනවා පැදුරු වල නිදා ගන්න එක. ඉතින් බිම නිදාගත්ත කොහේ වැටෙන්නද ආයි නේද? ඒ වගේ හිතා ගන්න පුළුවන් නම් හරි වටිනා කියමනක් ඒක ඇතුලේ තියෙනවා. පූජ්‍යපාද හසලක සීල විමල ගෞරවනීය ස්වාමීන් වහන්සේ අදහසක් පළ කරනවා. අටලෝ දහම ඉතා සාමාන්‍ය තත්ත්වයක්. අසාමාන්‍ය තත්ත්වය අතහැරීමයි. උදාහරණයක් ලැබීම සාමාන්‍ය තත්ත්වයක්. ඒ ගැන වැළපෙන්න එපා. නොලැබීමද සාමාන්‍ය තත්ත්වයක්. ඒ ගැන කම්පා වෙන්නත් එපා. අතහැරීම අසාමාන්‍ය තත්ත්වයක්. ඉන් නිවී යාමයි වටින්නේ. අකම්පණය උපේක්ෂාව පවතින්නේ අතහැරීම තුළ. අපේ සම්මානිත මහාචාර්යතුමා. ඔව් මම හිතනවා අපි මේ අටලෝ දහමින් කම්පා නොවීම පිළිබඳ සරල විදිහට මේ සමාජ අත්දැකීම් ආශ්‍රයෙන් අපි පැහැදිලි කළා. නමුත් අපි මෙතනදී බලන්න ඕන මේ මොකද දැන් මේක කොහොමද පුහුණු කරන්නේ කියලා ධර්මානුකූල පැත්තෙන් නේද? ඒ කියන්නේ දැන් මේ අටලෝ දහමින් කම්පාන වී සිටීම කියන එක කිව්වට හරි අමාරුයි නේ කරන්න. නමුත් කොහොමද අපි මේකට හුරු වෙ ක්‍රමක්‍රමයෙන්. දැන් ඕනම දෙයකට තියෙන්න ඕන මේ දර්ශනය කර අපේ හාරු කිව්වේ මේ මේ අපි මේ ජීවිතය අවබෝධ කරගන්න ඕන.
ඒකති මුලින්ම තියෙන ඔය නූතන කළමනාකරණයේ විෂන් කියලා කියන්නේ ඒක තියෙන දුර ඊළඟට වැඩපිළිවෙලක් තියෙනවා මිෂන් ඒකනේ කළමනාකරණය කියන්නේ ওই දෙකම තියෙන ඕක ඕක අදාළ වෙන්නේ කොතෙන්ද දන්නවද දැන් විරියේන දුක්ඛං අච්චේති කියලානේ කියන්නේ වීර්යයෙන් දුක අතාරින්න කියනවා එතකොට වීර්යය කියන්නේ මොකද්ද විධිනා ඊරයි තබ්බං වීරියං ක්‍රමයකින් ක්‍රමයක් හදලා ප්ලෑනින් ගන්න තියෙනවනේ ප්ලෑන් එකක් හදලා ඒ අනුව වැඩ කිරීමෙන් තමයි දුක අතාරින්න වීර්යය කියන්නේ ප්ලෑන් කරන එකට එතකොට ඔව් එතකොට දැන් කළමනාකරණේ තියෙන්නේ විෂන් එක තියෙනවා මිෂන් එක තියෙනවා ඒ කියන්නේ මේකයි දර්ශනය මෙන්න මේකයි කළ යුතු දේ ඊට පස්සේ ප්ලෑනින් ඕගනයිසේෂන් ඩිරෙක්ෂන් ඕවා තියෙන්නේ නේ ප්ලෑනින් එක විදි කියන්නේ ඒකයි විධි විධිනා ඊර විධි ඊර කියන දෙක එක වෙලා තමයි වීර්‍ය කියන එක හැදෙන්නේ. එතකොට විධිය ක්‍රමයේ ක්‍රමයක් තියෙනවනේ. දැන් ඒ වගේම අටලෝ දහමින් කම්පාන වේින්දත් අපිට ක්‍රමයක් හදලා තියෙනවනේ. ආන්ගේ ක්‍රමයේ පැහැදිලි කිරීම හරි වටිනවා කියලා මම හිතනවා. ඒ කියන්නේ නැත්නම් මේක වෙන්නේ නැහනේ. එතකොට මෙතනදී අපි බලන්න ඕන මේ දෙකක්. ද්වයං නිස්සිතෝ කෝයං කච්චාන ලෝකෝ යදිදං අත්තිතංච නත්තිතංච බුදුහාරෝ දේශනා කරනවා මේ ලෝකේ හැම තිස්සෙම දෙකක් ද්වන්දයක් තියෙන්නේ. ඕක ඔය මාක්ස්වාදිත් කියනවා ඩයලෙක්ටිකල් මැටීරියලිසම් කියලා නේ. ඩයලෙක්ටිකල් මැටීරියලිසම් කියලා. හැම තිස්සෙම දෙකක් තියෙනවා. උඩ යට හොඳ නරක. හරි එහෙම නෙවෙයි හැම එකක්ම ද්වන්දයක් නේ දෙකක් තියෙන්නේ. එතකොට බුදුහාරෝත් කියනවා මේ ලෝකේ ඇත නැත අත්තිතංච නත්තිතංච මේ දෙකක් තියෙන්නේ. එතකොට අපි අත්ති කියන එකේ යලුණත් ප්‍රශ්න නත්ති කියන එකේ යලුණත් ප්‍රශ්න ඒ නිසා ඔය දෙකටම යන්නේ නැතුව මැදින් ඉඳන් මධ්‍යම ප්‍රතිපදාව කියන්නේත් මේක ඔව් ඒ කියන්නේ ඔය අලාභා ලාභ අයසයස නින්දා ප්‍රශංසා කියන්නේ අන්ත මේවා සේරම අන්තනේ ඒ හොඳයි නරකයි ඒ අන්ත දෙකට යන්නේ නැතුව මැද මධ්‍යම ප්‍රතිපදාව තමයි ඕකට ඕක දාර්ශනිකව නාගාර්ජුන පාදියෝ කිව්වා යහ ප්‍රතිත්‍ය සමුත්පාද ශූන්‍යතාන්තාම් ප්‍රචක්ස්මහේ මේ ශූන්‍ය හිස් එතකොට මොකක්වත් නැහැ කියලා. එතකොට ශූන්‍යතා දර්ශනයේ ගොඩ නැගුවෙත් මේ ලෝකේ තියෙන සාපේක්ෂතාව අනුව අපිට එකක් කියලා ගන්න බෑ. ඒ නිසා එතකොට හැබැයි මැද කියලා ඉවරලා තවාන්තෙකුත් නැහැ. මධ්‍යාන්ත විභාග ශාස්ත්‍ර කියලා වෙනම පොතකුත් ලියලා තියෙනවා මැදාන්තයෙන් ලෙන්ඩක් දෙපා. ඔය අරාන්තේ මෙයන්තේ කියලා අතාරිනවනේ අතෑරලා මැද්දේ ලෙන්ඩක් දෙපා. මෙතන මේක හරියට මේක කියනවනම් මෙන්න මෙහෙම මේකට තියෙන උපමා රාසියක් ආරග්ගේ රිව සාසපෝ ඉදිකටු මුනත උඩ තියෙන අබ හැටයක් වගේ ඉන්න ඕනේ ලෝකේ බැලන්ස් වෙලා හරියටම බැලන්ස් උරේ රත්න පැත්තවලනේ පදුමන්ව තෝයේන අලිම්පමානං නෙළුම් කොලේ උඩ වතුර බින්දුව වගේ ඕන තැනක යනවා ඕන රවුමක් ගහනවා කැඩෙනවා එකතු වෙන හැබැයි ඇලෙන්නේ නැහැ ඒක ඊළඟට තව හොඳ එකක් තියෙනවා අභිධර්ම කෝසේ තියෙනවා ඒක හැබැයි හොඳ ගැඹුරු අදහසක් ඒක කියනවා දෘෂ්ටි දන්ස්ත්‍රාව භග්නංච භ්‍රංසං චාපේක්ෂ්‍ය කර්මනාම් දේශයන්ති ජිනා ධර්මං ව්‍යාග්‍රී පෝතාපහාරවත් මේක මං කලිනුත් කියලා කරා ව්‍යාග්‍රය දේනුව කියලා එතන කිව්වට අපිට බැලලිය ගන්න පුළුවන් මේ ලෝකේ ජීවත් වෙන්න ඕනේ බැලලි පැටව ගෙනියන්නා වගේ මොකද බැලලිට ඕන කරන්නේ පැටිය ගෙනියන්නනේ හැබැයි ගෙනියන්නේ මොකෙන්ද දත් වලින් අර කූරු වගේ තියෙන දත් වලින් හයියෙන් ඇල්ලුවොත් හිල් වෙනවා තුවාල වෙනවා හැ හිමින් ඇල්ලුවොත් වේගෙන් පයින්නකොට බිම වැටෙනවා පැටියා මැරෙනවා මේ දෙකටම නැතුව ඌ ගෙනියනෝනේ මේ ආන් ඒ වගේ බුදුහාරුවොත් කියනවා මේ දර්ශනේ දෘෂ්ටි දන්ස්ත්‍රාව භග්නච මේ පූසගේ දත් උපමා කරන්නේ මේ දර්ශන වලට ඕනෙට වැඩිය දෘෂ්ටි දර්ශන වලට ගියන් පස්සේ තුවාල වෙනවා ඒකයි වෙන්නේ හැබැයි ඊළඟට වෙන්නේ මොකද මේක මේ ඒ දර්ශනේ නැතුව යන්න ගියොත් එහෙම බ්‍රහන්සං පූසා වැටෙනවා කර්ම ඔය කර්ම විපාක නැහැ අරමවා කියලා මිනිස්සු ඒවලු සිතිට ගන්නවා එහෙමත් නැතුව තමයි මේක කරන්න ඕනේ එහෙමයි බුදුහාරු ධර්ම දේශනා කරන්නේ අර දෘෂ්ටිවාද ගත්තහම සමහර අය හිතන අනේ මොන බුරුදව්වා එහෙම කියලා ගණන් ගන්නෑ වඳින්නේ එතකොට වඳින්නේ පුදන්නෙත් නෑ මොකක්වත් නෑ ඒ දානමාන දෙන්නෙත් නෑ මොකක්වත් නෑ ඌව වැඩක් නෑ කියලා එතකොට අන්න කර්මයේ ගිරවර ඒක තමයි ඒ අර පූසා වැටෙන එක අර නැතපතර ඈ යා ඇත අතෑරලා නැතල්ලගෙන අන්න ඒකයි නැතල අත නෑ ඇත ඉතින් මෙන්න මේක තමයි බුදුහාඳුරෝ කරපු විශාලතම මේ මේ ජයග්‍රහණය මොකද්ද දැන් බලන්න බුද්ධාගමේ මොනවද අපිට අපි කරන්නේ
දැන් අපි පොය දවසට පන්සලට ගිහිල්ලා මොනවද කරන්නේ පානාති පාතා වේරමණි අදින්න කුමිය අයින් කරණේවනේ මේ කරන්නේ රත්තු මරන්නේ හොරකම් කරන්නේ කාමේ වරද බොරු කියන්නේ නැහැ කේලම් කියන්නේ නැහැ නේ 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 අතහැරීමනේ ඊළඟට බලන්න භාවනා කරන්නේ මොනවද වේරම නෙගටිව් මරණ අනුසති ඉතින් මිනිස්සු අකමැති මේකනේ මරන්නේ ජීවිතුකාම අමෘතුකාම එහෙම නම් ඇයි මේ මොකද්ද මේ කරන්නේ මං ඇත්ත වශයෙන් මේ මේ මේක ඇහුවා මේ අපේ උපතුමත් දන්නවා මේ මධ්‍යසාර පිළිබඳ අධිකාරිය සභාපතිතුමා මේ පාලිතා බේකෝන් මහත්මයාගෙන් මං ඇහුවා මට නම් හිතෙනවා මහත්තයෝ මේ 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 ශරීරයේ උනත් මේ දෙක තමයි මේ තියෙන්නේ මේ මේ අටලෝදාම ඒකිනේකට ඉතින් එතුමා කියනවා මේක හයිපොතෙසිස් එකක් හැටියට කියන්නේ උපකල්පනයක් හැටියට ගත්තර කමක් නැහැ මොකද ඒගොල්ලන්ගේ තියෙනවලු මම දන්නේ නැහැ වෛද්‍යය එයා තමයි කිව්වේ බේසල් මෙටබොලික් රේට් ඒ කියන්නේ මේ ශරීරයේ දැන් ওই නිස්සබ්දව නිෂ්ක්‍රීයව තියෙනකොට හුස්ම ගන්න අරවට මෙවට අවශ්‍ය ප්‍රමාණයට පමණයි වැඩ කරන්නේ ඒ කියන්නේ නිෂ්ක්‍රීයයි ඊට පස්සේ මොකක් හරි කරනකොට මෙහෙන් මේ මේකට උෂ්ණත්වය එනවා නේ මේ ඒ උෂ්ණත්වයට එක සම කරන්න පුළුවන් උෂ්ණ හීතලයි කියලා කියන්නේ හීතල කියනකොට ඒක නියුට්‍රල් මේ වගේ දෙයක් තමයි මේ ශරීරෙත් වෙන්නේ එතුමා කියනවා ඒ ඒකත් සම්බන්ධ කරන්න පුළුවන් එතකොට මේ දැන් මේක හිතන්නකෝ මේ දැන් ඔය ડોක්ටර් ඌරගොඩ කියන්නේ මේ මේ ඔය මං හිතන්නේ මෙඩිකල් ඇසෝසියේෂන් එකේ සභාපති කෙනෙක් කියලා එයාගෙත් පොතක් තියෙනවා මේ History of Medicine in Sri Lanka කියලා ඒ පාලිතාබේකෝන් මහත්මයා මට දුන්නේ මේක ඉතින් එතුමා සනාතන සභාවේ ඉන්නවා ඔබතුමා සනාතන සභාවේ ඉන්නවා නා කරත් ඉතින් ඒ ඒ පොතේ තියෙනවා මෙහෙම එතුමා කරපු පරීක්ෂණ ඉස්සර මිනිස්සු දැන් අපේ ගුත්තිලේ තියෙනවා සිටුවා දොර දොර රඹතුරු නේද මේ උත්සව කරනකොට මේ දොර දොර මේ මේ කෙසෙල් ගස් හිටවලු ඒ එතුමා ඒක ගැන කියනවා මේ කෙසෙල් ගස් හිටවන්නේ ඇයි මේක හොඳ විද්‍යාත්මක හේතුවක් මොකද උත්සව දැන් අද මේ කොරෝනා එකටත් හොඳයි මේක මොකද උත්සවයක් වෙලාවක සෙනග රැස් වෙනවා කාබන් ඩයොක්සයිඩ් වැඩි එතකොට කෙහෙල් ගහ මැරෙන්නේ නැහැ නේ දැන් කොළ සජීවීව තියෙනවානේ කොච්චර දවසක් කියලා කොහේ හරි හිටවන්න පුළුවන් කෙසෙල් කොළේ හරි පළලයි ඒකට අපේ කාබන් ඩයොක්සයිඩ් ඇදලා ගන්නවලු ඔක්සිජන් වැඩියෙන් පිට කරනවා දවල්ට දවල්ට රැයට දෙකටම ඔව් දවල්ට එතකොට බලන්න එතකොට මේකේ විද්‍යාව ඊට පස්සේ දැන් එතුමාම 10ක් 15ක් එහෙම ඒවා කරලා තියෙනවා දැන් බලන්න මෙතනක් තියෙන්නේ මේ දුවන් දෙයිනේ එතකොට මලමිනිය ළඟයි අයි පහනක් පත්තු කරන්නේ එතුමා කියනවා මේ උෂ්ණත්වය තුලින් වෙන්නේ වාතයේ රත් වෙනවලු ඒක උඩට යනවා එතකොට හොඳ වාතය මෙතෙන්ද පිරෙනවලු රික්තකයක් හැදෙනවා නේද අර වාතයේ උණුසුම් වෙනකොට ඒක උඩට යනවා මේ වටේ තියෙන හොඳ වාතය මෙතෙන්ට ඇතුළට එනවා ඒකළු පහනපත් වෙනවා ඉතින් ඒ වගේ ගොඩාක් එතුමාත් කළා තියෙනවා ඉතින් බලන්න මේ ලෝකේ තියෙන මේක තේරුම් ගත්තා එතකොට මම එතුමාගෙන් ඇහුවා දැන් බුදු දහමේ තියෙන්නේ ඔක්කොම නෙගටිව් පැත්ත ඒ ඇයි මේ පොසිටිව් නැත්තේ මම හිතනවා පොසිටිව් හැමදාම කරනවා මම හැමදාම සැප ලබන්න ඕන හැමදාම ප්‍රශංසා ලබන්න ඕන යසස ලබන්න ඕන මට අනිත් ඒවා එපා ඒ නිසා ඒ භාවනාව හැමදාම කරනවා පොසිටිව් භාවනාව අපි හිත හුරු කරන්න ඕනේ නෙගටිව් භාවනාවට මම මැරෙනවා මං දුකට බඳිනවා ජාති ජරා මරණ දැන් මොකද වෙන්නේ මං එතුමාගෙනුත් මේක ශරීරයටත් වෙනවද කියලා ඇහුවා එක භාවනාව පිළිබඳ ඒ කියන්නේ සයිකොලොජි ඔෆ් කොන්ෂස්නස් කියලා ඔය රොබර්ට් ටී අයින්ස්ටයින් කියලා කෙනෙක් අයින්ස්ටයින් නෙමෙයි එයා ලියලා තියෙනවා ඒකේ යා කියනවා මෙඩිටේෂන් ඊස් අ සොක් ඇබ්සෝබර් මේ භාවනාව කියන්නේ සොක් ඇබ්සෝබර් එකක් මොකද මේක දෙපැත්තට හුරු කරනවා දැන් වාහනේ රෝදේ පල්ලෙහාට ගියොත් සොක් ඇබ්සෝබර් එක ගහට ඇද ආයෙ මැදට එනවා උඩට ගියොත් මෙහෙම ගිහිල්ලා මැදට එනවා අපේ හිතත් අපි මේ දෙපැත්තට අටලෝදහමට පුරුදු කරනවා සැපටත් පුරුදු කරනවා ඒක හැමදාම කරනවානේ දුකටත් පුරුදු කරනවා අපි මැරෙනවා බෑන එතකොට අපේ එක ස්ප්‍රින්ග් එකක් වගේ සොක් ඇබ්සෝබර් එකක් වගේ සොක් ඇබ්සෝබ් කරන්න පුළුවන් සොක්ස් එතකොට අපි දුකක් ඇති වුණොත් ඔය දුක් වෙන්න එපා කියන එකවත් සතුටු වෙන්න එපා කියන එකවත් නෙමෙයි කියන්නේ දුකක් ඇති වුණාම දුක් වෙන්න හැබැයි ඇදලා ගන්න පුළුවන් වෙන්න ඕනේ මැද්දට සැපේදී එතකොට මේ මේ සැපක් ඇති වුණාම එතන ඇඹලයා වගේ රැඳෙන්න එපා ආපහු ගන්න පුළුවන් වෙන්න එතකොට ඉන්නේ මැද්දේ මෙන්න මේ 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 ටෙක්නික් එක තමයි තියෙන්නේ ඒ කියන්නේ මේක තමයි බුදුහාරෝ දේශනා කරේ දැන් ඔය මොකද්ද දැන් අර අර ඔය ඔය ඕකක අර හාමුදුරුවෝ මතකද කියලා මේ උපෙක්ඛාව කියලා
උපේක්ඛා කියන්නේ මොකද්ද? හතරවෙනි ධ්‍යානයේ අවසාන ප්‍රතිඵලය. උපේක්ඛා සති පාරිසුද්ධින් චතුත්ථඥානං උපසම්පජ්ජ විහෙරති. ඉතින් ධ්‍යානය කියලා කියන්නේ මෙයා කම්පා නොවී ඉඳීමනේ. ඉතින් මේ භාවනා ක්‍රම වලින් ඔක්කොගෙම මේ පුරුදු කරන්නේ මොකද්ද? අපේ හිත දෙපැත්තට. ඒ නිසාමනේ අපේ බෞද්ධ සංස්කෘතිය අපි දැන් මොනවටද යන්නේ? අපි දැන් අපි යන්නේ මේ මේ මැරිච්චයට ගරු කරන්න නෙමෙයිනේ යන්නේ පාසකූලෙට. ඔව්. අපි යන්නේ අනිත්‍ය තේරුම් ගන්න. ඇයි අපි එතන හාඳුර මොකටද බණ කියන්නේ? එතකොට අපි මිනිය බල්ල ඉවරලා මේ අනේ මාත් එක්කම උපදීව අනෙමෙනි කියන්නේ. අපි කියනවා මේ මේ අපිටත් මෙහෙම තමයි නේ. ආන් එතකොට අපේ හිත අර දෙපැත්තට හුරු කරන එක මේ කරන්නේ. ඒකෙන් අපි උපේක්ෂාව පුරුදු වෙනවා. ඒක තමයි අකම්පිය ගුණය කියලා. ජලල් රෝහණ මහත්තයා මට දැනෙන විදිහට දැන් කොච්චර ලැබුණත් මදි. එයාගෙන් චුට්ටක් හරි යනවනම් අකමැති. එයාගෙන් කොටසක් අපේ මහාචාර්යතුමා මට ලැබෙන තැනකින් කොටසක් ගන්නවා කියන එක නැත්නම් ලැබෙනවා එතුමාට ලැබෙනවා. ඉතින් මම මොනවටද ඒකට මැරෙන්නේ යන්නේ? ඒක එතුමාගේ කොටා මේ මට ලැබෙන කොටා. මම කියන්නේ මධ්‍යස්ස ප්‍රතිපත්තියට එනවනම් ඔහොමම ඉඳහම හරියයි කියලා මනස හදා ගන්නවා. අපිතොල තියෙන්නේ ගොඩක් වෙලාවට උද්දච්ච සිතුවිලි වලින් පත් වුණාම උද්දච්ච කියන යෙදුම මට එකවරක් අපේ ස්වාමීන් වහන්සේ නිර්වචනය කළා මේ සිතෙහි ඇතිවන නොසන්සුන්තාව කියන එකට. මෙන්න මේ නොසන්සුන්තාවක් ඇති වෙනවා. අර අපේ සර් කිව්වා වගේ මේ අන්ත දෙකේ ලොකු ෂොක් ඇබ්සෝබර් එකක් මෙහෙටත් යන්න ඕන. ඔව්. මෙහෙටත් යන්න ඕන. ලෝකේ තියෙන හොඳම ලොකුම හෝටලේනොත් අපි කන්න බොන්න ඕන. හරි හරි. ඒ කෑමත් මොනවද කියලා බලාගන්න එපා. පිටරටවල ගියම එහෙන් දෙන කෑමත් අපි ඔක්කොම විඳලා තිනවා අද්දගේ. හරි. නමුත් ඒක ඇලෙන්නේ නැතුව අපි මෙතනට එනවා. කොච්චර කෙරුවත් අපිට පුරුදු පොල් සම්බෝලයි බතු ටික හායින්නේ මේ මේ කොරෝනා සමය උදේට මට නම් පුදුම සහනයක් වුණා කියලා මං කියන්න ඕනේ. ඒකයි කහේ කොස්කෙදි ටිකයි හරිම සොඳුරු වැඩන්නේ වටපිටටත් බෙදාගෙන. මං කියන්නේ මිනිස්සු මං දෙන්න කැමති නැහැ. කඩා ගන්නමයි යන්නේ. මං චුට්ටක් එහාට ගිහින් බැලුවාම අපි යස නිවිති වෙලා කරලා තිබ්බා. මං උදේ ගියා කඩා ගමු කියලා. ඒක කවුද කඩන් ගිහිල්ලා? කමක් නැහැ. ඒ තවත් තියෙන අයම තමයි. ඒකත් එයා කඩන් යනවා. මිනිස්සු ප්‍රේත වෙනවා මේ දේවල් එක්ක. කුම්මැහි වෙනවා. එහෙම ආසාව වැඩි කරගත්තම ඇලෙනවනේ. ඔන්න ඕක නැති කරගන්න ඕන කියන සිතුවිල්ලේ මම ඉන්නේ. හොඳයි. එතකොට මුකුත් වේදනා නැහැ. Sarasavi pindin dorin dorak dor madala